ලොරියකට පැටවීමට ගෙන එන ලද බඩුමලු 40ක නිහදියක ස්කන්ධ පිළිබඳව රසකල තොරතුරු පහත සංඛ්‍යාත වගෙහි දැක්වේ. මෙහි බිඳුවක් 10ක් මගින් දැක්වෙන්නේ බිඳුවට වඩා වැඩි සහ 10ට වඩා අඩු හෝ සමාන. අතන මේකෙච්චර වැදගත්කමක් නැහැ. ස්කන්ධ ප්‍රාන්තරේ වන අතර අනෙක් ප්‍රාන්තර මගින්ද ඉපරදිම දැක්වේ. අපිට දත්ත වගෝ දීලා තියෙනවා. පළවෙනි කොටස ඉදියට අහනවා. දී ඇති තොරතුරු වලට අනුව බඩු මල්ලක මධ්‍යන් ස්කන්ධය සොයන්න. මේ ගානේ කෙලිම මධ්‍යන් හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට මධ්‍යන්නේ හොයනකොට ආකාර දෙකකට අපිට හොයන්න පුළුවන්. එක තමයි සිග්මා FX බෙදීම සිග්මා F. මේ සිග්මා කියල කියන්නේ එකතුව කියන එක. FX කියල කියන්නේ සංඛ්‍යාතයේ මධ්‍යගයේ තීරුවේ ගුණිතය. සංඛ්‍යාතයේ මධ්‍යගයේ තීරුවේ ගුණිතය. ඒගොල්ල එකතු කරලා එන අගය. F කියල කියන්නේ සංඛ්‍යාත තීරුවේ එකතුව. අනිත් ක්‍රමය තමයි අපි ගන්න උපකල්පිත මධ්‍යන්නයක් අරගෙන හදන ක්‍රමය. එතකොට උපකල්පිත මධ්‍යන්නයට අපගමන මධ්‍යන්නය. එතකොට ඉන්නේ FD. අපගමන මධ්‍යන්නය එකතු කරහවත් අපිට මධ්‍යන්නය ගන්න පුළුවන්. මේ D කියලා කියන්නේ අපගමනය. අපි එක මේ ගාන හදනකොට මම කියන්නම්. ඒක සංඛ්‍යාතින් වැඩි කරාම එන තීරුවේ එකතුවත්, ඒක සංඛ්‍යාත තීරුවේ එකතුවත් ගින් බෙදුවාම තමයි අපගමන මධ්‍යන්නය එන්නේ. ඒ අපගමන මධ්‍යන්නය උපකල්පිත මධ්‍යන්නයට එකතු කරලත් අපිට මධ්‍යන්නය හොයන්න පුළුවන්. හරි මම දැන් වගුව ගහලා අපි ගාන හදන්නයන් මම මේ ගොල හදන ක්‍රම දෙකෙන් එකකට විතර වගුව ගහන්න ඕනේ. මම අපිට සංසන්දනය කළ බලන්න ලේසි හින්දා ඔක්කොම මේ වගුවේ දෙක එකම වගුවේ ගහලා මම පෙන්නන්නම්. හරි මම වගුව ගහගත්තා. අපි සංඛ්‍යාති තීරුවත් මෙහෙම සම්පූර්ණ කරගමු. මෙතන මම ඊට පස්සේ වගුව ඉවරක් කරගන්නවා. අපිට සංඛ්‍යාති තීරුව එකතු ඕනේ. ඒක හින්දා මම මේ තීරුව පොඩ්ඩක් තව පල්ලෙහාට වැඩියෙන් ගහ ගන්නවා. ඊට පස්සේ අපිට මේ FD තීරුව එකතු ඕනේ. ඊට පස්සේ අපිට FX තීරුවේ එකතු ඕනේ. ඒකෙන්ද මම මෙහෙම ආයි වගුව ඩික් කරගන්නවා. දැන් මොකද්ද මේ මධ්‍යගය කියලා කියන්නේ? අපි දැන් වගු සම්පූර්ණ කරමු. මධ්‍යගය කියලා කියන්නේ මේ පන්දු ප්‍රාන්තරයේ මේක තමයි පහළ සීමාව, මේක තමයි ඉහළ සීමාව. මෙන්න මේ පහළ සීමාවේ ඉහළ සීමාවේ එකට එකතු කරලා ඒක දෙකෙන් බෙදුවම එන අගයට තමයි මධ්‍යගය කියලා කියන්නේ. ආ මධ්‍යගය ඉදිරියම එක පුරව ගන්නම් දැන්. 0 10යි 10යි 10 දෙකෙන් බෙදුනාම 5යි. ඒ වගේ මෙතන 30ක් එනවා. 30 දෙකෙන් බෙදුනාම 15යි. මධ්‍යගය ඉදිරියේ දෙකක් විතර සම්පූර්ණ කරනකොට අපිට තේරෙනවා මේ අතරමැද්දේ පරතරයේ සමාන ඉදිරිය තමයි මධ්‍යගය ඉදිරිය පල්ලෙහාට යන්නේ. එතකොට මේක අතරමැද්දේ පරතරයේ 10යි. ඒ කියන්නේ 10ෙන් 10 එකතුලා තමයි පල්ලෙහාට යන්නේ. එහෙනම් මේකේ මධ්‍යගය 25යි. මේකේ මධ්‍යගය 35යි. 35යි 55යි 65යි. ඔහොම තමයි යන්නේ. ඒක හරියටම හරි. හරි. දැන් අපගමනේ. හරි. දැන් මේ FX මම දැන් පළවෙනි විදිය පොඩ්ඩක් ගත්තොත් සිග්මා FX සිග්මා F වලින් බෙදන්න තමයි තියෙන්නේ. සිග්මා F කියලා කියන්නේ සංඛ්‍යාත තීරුව එකතු. අපි ඒකත් හොයාගනිමු. 5 2 7යි. මෙතන 14යි. 14 9යි 23යි 23යි 8යි 31යි 31යි 6යි 37යි මේ තුනත් එක්ක සිග්මා F අපිට එනවා 40ක් කියලා. හරි ඒක අපි හොයාගත්තා. දැන් මේ සිග්මා FX බෙදීම සිග්මා F විදියට කරනකොට අපි කරන්නේ මෙන්න මේ සංඛ්‍යාතයේ තීරුව මධ්‍යගයේ තීරුවෙන් වැඩි කරලා, කියන්නේ 2 5න් වැඩි කරලා මෙහෙම මෙහෙම වැඩි කරලා මෙන්න මෙතන දාලා මෙතන එහෙම එන අගයන් ටික දාලා ඒගොල්ලන්ගේ එකතුව අරගෙන මෙන්න මේ සිග්මා F වලින් බෙදුවාමත් අපිට සිග්මා F වලින් බෙදුවාම තමයි මෙන්න මේ පළවෙනි විදියට මධ්‍යන්නේ හෙන්නේ. දෙවෙනි විදියට මධ්‍යන්නේ එනකොට මෙන්න මේ තීරු දෙක වැඩිපුර අපේ වගුවට ඇඩ් වෙනවා. සිග්මා FX තීරුවක් එන්නේ නැහැ. එතකොට මේ තීරුවයි මේ තීරුවයි මේ තීරුවයි මේ තීරුවයි තමයි මෙන්න මේ උපකල්පිත මධ්‍යන්නේ දන සිග්මා FD මේ අපගමන වල මධ්‍යන්නේ හොයන ක්‍රමේ මධ්‍යන්නේ හොයනකොට එන්නේ. මම දැන් ක්‍රම දෙකටම හොයන්න. ඉස්සෙල්ලා මම මේ පළවෙනි ක්‍රමයට හොයන්න ඕන වෙන මෙන්න මේ තීරුව සම්පූර්ණ කරන් ඉන්න. එතකොට මේ දෙක වැඩි කළා තමයි අපි ගන්නෙ. පස්සරත් දෙක මෙතන 10යි. 15 5ක් වැඩි කරන්න ලේසිකමයක් කියන්න. මේ 15 හැදිලා තියෙන්නේ 10යි 5යි එකතු වෙලා. එතකොට මේ 10ව 5කුයි 5ව 5කුයි වැඩි කරලා මනෝමෙන් එකතු කරගන්න ලේසි. 10ව 5ක් කියලා කියන්නේ 50යි. 5ව 5ක් කියන්නේ 25යි. 25යි 50යි 75යි. ඔගොල්ලෝ මතක තියාගන්න මේ මේ ගානේදී මේ ගාන හරිම ලේසි ගානක්.
හැබැයි අපිට වරදි ඉන්නේ මේ ඉලක්කම් වැඩි කරනකොට වැඩි කරලා අන්තිමට එකතු කරනකොට ඔකොල එක ස්ථානයේ තියෙන දන 10 ස්ථානයේ ඉලක්කම් ලියාගෙන 10 ස්ථානයේ තියෙන දනට 100 ස්ථානයේ ඉලක්කම් ලියාගත්තාම අන්තිමට එකතු කරන්න යනකොට ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ මොකද්ද කරේ කියලා. ඒකින් හින්දා මෙන්න එක ස්ථානයේ ටික පිළිවෙලට ගලින් දාගන්න 10 ස්ථානයේ පිළිවෙලට ගලින් දාගන්න 100 ස්ථානයේ පිළිවෙලට ගලින් දාගන්න. හරි ඊළඟට මේ දෙක 25ව 7ක් බලන්න තියෙන්නේ 25 හැදෙන්නේ අපි 25ව තනක් කෙලින්ම ගන්න පුළුවන් මොකද 25ව 4ක් කියන්නේ 100යි 8ක් කියන්නේ 200යි එහෙනම් 200 අපි 8ක්නේ 200ක් කියලා කියන්නේ 7ක් ඕනේ කියලා කියන්නේ 200න් තව 25ක් අඩු කරනවා එතකොට 175ක් එන්නේ මෙන්න මෙහෙන් පිළිවෙලට දාගන්න ඊට පස්සේ 35ව 9ක් මේ කරන නම් අර කිව්ව විදිහට ගන්න පුළුවන් 35 හැදෙන්නේ 30යි 5යි එකතු වෙලා එතකොට 30ව 9ක් අපි දන්නවා 270යි 5ව 9ක් 45යි 270යි 45යි එකතු කරාම 315ක් කියලා එනවා මේක ටිකක් ලොකු ගණන් වලට මම හිතන්නේ ඇත්තටම සාර්ථක ක්‍රමයක් වෙයි කියලා හොඳට වැඩි කරගෙන එකතු කරන්න පුළුවන් එක්කෙනෙක් නම් මේ ක්‍රමේ ගොඩක් ලේසි නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගුණ කරන විදියට ගුණ කරලා ගන්න ආය වගේ 45 වටක් කියලා කියන්නේ 40 40 වටක් 320යි 5 වටක් 40යි එතකොට මෙතනින් වෙනවා ඒ දෙක එකතුරම 360යි මෙතනත් 56ක් 300යි 5 වහයක් 30යි එතකොට 330යි මෙතන 60ව 3ක් 180යි 5ව 3ක් 15යි එතකොට 195යි මං කෙලින්ම සිග්මා fx උත් මෙතනින්ම හොයලා ගන්නවා ඉක්මනට එතකොට බලන්න 5යි 10යි 15යි 20යි 3යි 2ක් ඒ 2 1යි 3යි 10යි මෙතන 17යි 18යි 24යි 27යි 27යි 9යි 36යි 3යි 3ක් 3 1යි 4යි එතන 7යි 10යි 13 1යි 14යි හරි සිග්මා fx අපි හොයාගත්තා එහෙනම් අපි මධ්‍යන්‍ය හොයමු මධ්‍යන්‍ය සමානයි सिग्मा एफ एक्स बेदीम सिग्मा एफ सिग्मा एफ एक्स के लिए मेन मे आगे दस हारसी हेटाई ओक बेदा नोने मेन मे हतलिहे मे बिंदु मे बिंदु कबले अनवा देखे बेदुना कलीम हतरे में बेदल लेजी हतरट हतरे इकाई दरट हतरे तुनाई हतर तुन दुलाई इतर देखा ये देखाई मे हाय विसी हाय विसी हायट हतरे हायाई हतरवर खाय विसी हतराय इतर देखा අපි බිංදුවක් ගන්නවා මේ පැත්තෙන් එතකොට a2 a බිංදුවයි 20 ඉතුරු 2 a බිංදුවයි 20යි 20ට 4 ඒවා 5යි අයන අපිට උත්තරේ එනවා 36.5යි කිලෝ ග්‍රෑම් කියලා හරි දැන් ඕක තමයි පළවෙනි ක්‍රමයට මධ්‍යන්‍ය හොයන ක්‍රමය සිග්මා fx බෙදීම සිග්මා f විදියට මධ්‍යන්‍ය හොයන ක්‍රමය දැන් බලමු දෙවෙනි ක්‍රමයට හොයන්න කොහොමද කියලා සමහර ගණන් වලින් දීලා තියෙනවා ගොඩක් මධ්‍යන්‍ය ගණන් වල දීලා තියෙනවා मतपंथी मध्यागे उपकलित मध्यान लेसगेन गान हदरण गेल मतपंथी मध्यागे उपकलित मध्यान लेसगेन गान हदरण गेल दी हेम का दिन कलीम मध्यान होने के अन्े दी अभी कलिंग इतकोट हेम करना कोट අපිට ඕනාගේ ගන්න බුණ උපකල්පිත මධ්‍යන්නේ කියලා. අපි සාමාන්‍ය මාතපන්ති මධ්‍යක උපකල්පිත මධ්‍යන්නේ විදියට ගන්න එක තමයි සුළු කිරීම වලදී ලේසි වෙන්නේ. ලේසි වෙන්නේ. දැන් මෙහෙම දෙන්න පුළුවන් කට්ටියට මේ පළවෙනි ක්‍රමේ එකපාරෙන් වැඩේ කරන්න පුළුවන් ලේසිනි කියලා. හැබැයි මේ උපකල්පිත මධ්‍යන්නේ ගාන හදනකොට සුළු කිරීම වල විචලතාවයේ අඩුයි. ඒ කියන්නේ මේ වගේ ලොකු ගණන් එකතු කරන්න මෙහෙම ලොකු ගණන් වැඩි කරන්න ඉන්නේ නැහැ. අපිට පොඩි පොඩි ගණන් ටිකක් තමයි කරන්න ඉන්නේ. හැබැයි චුට්ටක් වැඩියෙන් වෙලා යනවා. මොකද මේකට වඩා මේ එතකොට මේ ක්‍රමයට හදනකොට මේ තීරුවේ මේ තීරුවේ මේ තීරුවේ මේ තීරුව විතරයි එන්නේ. දැන් අපි මේ කරන්න යන ක්‍රමයට උපකල්පිත මධ්‍යන්නේ ගාන හදනකොට තව එක තීරුවක් විතරක් වැඩි වෙනවා. මේ අපගමන තීරුව විතරක් වැඩි වෙනවා. චූටි කාලයක් වැඩි වෙන එක විතරයි වෙන්නේ. හැබැයි අපගමන මධ්‍යන්නේ හොයන එක තමයි ගොඩක් දුරට නිවැරදිම ක්‍රමය කියලා අපි සලකන්නේ. හරි අපගමන තීරුව ඒ කියන්නේ මේ අපගමන තීරුවේ තේරුම තමයි අපි උපකල්පනය කරලා ගන්න මධ්‍යන්නේ අනිත් අයගේ මධ්‍යයන් කොච්චර දුරට අපගමන වෙලා තියෙනවද කියන එක තමයි මෙතනින් කරන්න යන්නේ. මෙතනින් අපි ලියා ගන්න. ඒක උපකල්පිත මධ්‍යන ඉදිරිය ගන්න අපි මේ මාතපන්තියේ මධ්‍යයගේ 35යි ආයාගේ අපගමනයක් නැහැ බිඳුවයි. ආයාගෙන් උඩට අපගමන වෙලා තියෙන්නේ ඍණව. ඒකින් අපි ඍණ විදිහට දානවා යටට ධනව. මෙයාගෙන් එතකොට උපකල්පිත මධ්‍යන්නේ 10ක් අඩු වෙලා තියෙනවා මෙයාගේ මධ්‍යයගේට. එතකොට යාට දාන අපි ඍණ 10යි කියලා. එහෙනම් 15ට ඍණ 20යි 5ට ඍණ 30යි. ඒ වගේ මෙතනත් පල්ලෙහාට දාගෙන යනවා මේ පැත්තේ පල්ලෙහාට එන්නේ ධන 10 20 30. එතකොට FD ගන්න අපි මෙන්න මේ ආපු D එක මෙන්න මේ සංඛ්‍යාතෙන් වැඩි කරලා. ඒතර බලන්න ගොඩක් සරල ඉලක්කම් ටිකක් තමයි එන්නේ 30ව දෙකක් ඍණ 60යි මතක නැතුව ලකුණත් එක දාන්න. මේක ඍණ 100යි මෙතන. මෙතන ඍණ 70යි. ඊට පස්සේ බිඳුවරක් නම් මේ බිඳුවයි මෙතනින් එන්නේ ධන ටික. ඉතින් එන 80යි 120යි 30ව 3ක් 90. දැන් ධන හරින වශයෙන් තමයි මෙතන එකතු කරලා මෙතන දාන්නේ. මෙතන එකතු කරලා මෙතන දානවා. ඒ දෙකේ සුළු කිරීමෙන් තමයි අපිට සිග්මා FD එන්නේ.
අමතන සුළු කරාම 0යි 6යි 7යි 13යි ඉතුරු එකක් ඒකයි මේකයි දෙකයි ඒව ඍණ මෙතන ගන්න එකට 0යි 8යි 2යි 10යි මේ 9යි 19යි ඉතුරු එකක් දෙකයි ආ සිග්මා FD අපිට එනවා 290න් 230ක් අඩු කරාම 60යි කියලා ඔන්න සිග්මා FD අපිට ආවා ආ දැන් සිග්මා FD ආශ්‍රයෙන් මධ්‍යන්‍ය හොයනකොට කරන්නේ අතර උපකල්පනය කරන්නේ මධ්‍යන්‍ය ඒ කියන්නේ මාතපන්ති මධ්‍යගයේ මධ්‍යන්‍යයි කියලා උපකල්පනය කරානේ. හැබැයි ඒකනේ මේ ඇත්තම මධ්‍යන්‍යනේ. ඒ උපකල්පනය කරපු මධ්‍යන්‍යයට මේ 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 මධ්‍යගයන් ටික අපගමණය වෙච්චයෙන් හම්බෙන මධ්‍යන්‍ය එකතු කරාම තමයි අපි ඒවට කියනවා අපගමනවල මධ්‍යන්‍ය එකතු කරාම තමයි සත්‍ය මධ්‍යන්‍ය එන්නේ. ආ එතකොට උපකල්පිත මධ්‍යන්‍ය 35යි. ඒකට එකතු කරන්න ඕනේ අපගමන මධ්‍යන්‍ය. අපගමන මධ්‍යන්‍ය වෙන සිග්මා FD බෙදීම සිග්මා F. ඒ කියන්නේ 60 බෙදීම 40යි. ආ මේක සුළු කරාම මෙතනින් එනවා 1.5යි කියලා. හතරට හතර එකයි හයට හතර ඒවා එකයි ඉතුරු දෙකක් ඒ දෙකයි බිඳුවක් ගත්තාම 20යි ඒ 20ට හතර ඒවා පහයි කියලා එනවා මේක සුළු කරලා ඔගොල්ලෝ ගන්න. ආ එතකොට 36යි 0.5යි කියලා මෙතනිනුත් එනවා. ඔන්න ආකාර දෙකටම මධ්‍යන්නේ හැදුව. කොහොම හැදුවත් මේක ප්‍රශ්නයක් නෑ. මෙහෙම හදන ක්‍රමෙන් එකපාර වැඩි තව තීරුවක් ගන්න නැතුව ක්‍රමයට යන්න පුළුවන්. ඒකේ හැබැයි මෙහෙම මේ සුළු කිරීම ටික හරියටම එන්න ඕනේ. ලකුණු දෙනකොට එක තීරුවක එක ඉලක්කමක් විතර වැරදුනාට ප්‍රශ්නයක් නෑ. හැබැයි උත්තරේ හරියන්න ඕනේ. මේ මේ විදිහට හදනකොට ඉලක්කම් සුළු කිරීම මෙච්චර නැහැ අපිට ගොඩක් ඔය ෆැමිලිය ඉලක්කම් දෙකක් තමයි එන්නේ අඩු ඉලක්කම් අගයන් තියෙන ඉලක්කම් දෙකක් තමයි එන්නේ ලොකු සුළු කිරීම නැහැ මෙහෙම තිබ්බම ලොකු සුළු කිරීම තියෙනවා වෙලා චුට්ට වැඩියෙන් යනවා ඔන්න අපි මධ්‍යන්‍ය හෙව්වා අපි බලමු දෙවෙනි ගාන මොකද්ද කියලා දෙවෙනි ගානේ කියනවා ඉහත නියදිය ලබාගෙන ඇත්තේ බඩුමලු 200ක තොගයකින් නම් එම බඩුමලු තොගයේ මුළු ස්කන්ධේ නිමාණය කරන්න අපි බලමු ගාන කොහොමද හදන්නේ පෙන් ගානේ අහන්නේ බඩුමලු 200ක බර කොච්චරක්ද කියලා. මේ බඩු මේ තොගේ අරගෙන තියෙන්නේ බඩුමලු 200ක තොගේ කියලා තමයි කියන්නේ. අපි දැන් මේ මද්දන් හේවිගේ තේරුම මොකද්ද? ඕන බඩුමලු 40ක් ගෙනාවා එක එක බර තියෙන ඒ වගේ. අපි සාමාන්‍යයෙන් එක බඩුමල්ලක බර කොච්චරක්ද කියලා තමයි මද්දන්ෙන් හොයලා තියෙන්නේ. අපි මේකට කියනවා එක බඩුමල්ලක මද්දන්නේ බර කියලා. එතකොට අපි හැම බඩුමල්ලක්ම මේ බරෙන් තිබ්බයි කියලා තමයි සලකන්නේ. ආ එහෙම සලකලා තමයි මේ බඩුමලු 200 දැන් ස්කන්ධේ හොයන්න යන්නේ. එහෙනම් අපි ලියනවා බඩු මල්ලක බඩු මල්ලක මධ්‍යන්නේ බර මධ්‍යන්නේ බර කියන එකෙන් තේරෙනවා සාමාන්‍යයෙන් එක බඩු මල්ලක බර තමයි කියලා. අපි ඒක හොයාගත්තා 36.5 කිලෝග්‍රෑම් කියලා. ආ එම නිසා බඩු මලු 200ක බර. ඔච්චර අපිට හොයන්න දෙන්න හරිම ලේසි. ආ 36.5 එනං වැඩි කරනවා අපි 200. හරි. මම වැඩි කරන ලේසි ගමයක් කියන්නේ මේ දශම සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරන්න තියෙන්නේ බිංදු දෙකක් තියෙනවා. ඒ කියන්නේ 10 ගුණා කරා තමයි මෙතනක් තියෙන්නේ. ඒක දෙකෙන් වැඩි වෙලා තිනවා. ඒක ගණන් ගන්න එපා. අපි දශම සංඛ්‍යාවක් වැඩි කරනකොට කරන්නේ මේ දශම එක අමතක කරනවා. නැත්නම් අපි මේක ලේසි 36.5 300ට පහ කියලා අරගෙන අපි ඒක වැඩි කර බලනවා දෙකෙන්. 300ට පහ දෙකෙන් වැඩි කරාම මේකටතර මම කිව්ව විදිහටම ගන්න පුළුවන්. 300 නෙවෙයි 65ව දෙකුණේ තමයි 65 ගණුවේ තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට 300ව දෙකක් 600යි 65ව දෙකක් 130යි. 600යි 130යි 730යි. ආ එතකොට 730 තමයි 365 දෙකෙන් වැඩි කරාම එන්නේ. හැබැයි 1.3ක් තිබ්බා. ඒ කියන්නේ 36.5 වැඩි කරාම 73.0 කියලා තමයි දෙකෙන් වැඩි කරාම. හැබැයි 100 න් වැඩි ගන්න තියෙන මම මේ වැඩි කරන්න මනෝමයෙන්ම ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කියන්නේ. එතකොට බිංදු දෙකක් තියෙන හින්දා මේ දශම තිත දෙපාරක් මේ පැත්තට ගිහිල්ලා තමයි අපිට උත්තරේ එන්නේ. එහෙනම් මේ අපිට එන උත්තරේ බිංදු දෙකක් දැන් දශම තිත තියෙන මෙතන දෙකෙන් විතරක් වැඩි කරොත් බිංදු දෙක මේ පැත්තට ගිහිල්ලා තමයි උත්තරේ තියන්න ඕනේ. එතකොට මෙතන තව බිංදුවක් එනවා 7300 තමයි අපේ උත්තරේට එන්නේ. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වැඩි කරන විදිහට වැඩි කරලා බලන්න මනෝමයෙන් ගන්න ක්‍රමයක් තමයි කිව්වේ. ඒක පුරුදුනොත් ඉක්මනට වැඩි කරගන්න ලේසි. අපි බලමු ඊට පස්සේ තුන්වෙනි ගාන මොකද්ද කියලා. තුන්වෙනි ගාන කියනවා ලොරියට පැටවිය හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 1500ක් බව දී ඇතනම්. ඉහත බඩුමලු 40 ලොරියට පැටවිය නොහැකි අවස්ථාවක තිබිය හැකි බව පෙන්වීමට හේතු දක්වන්න. අපි බලමු ගාන හදන්න කොහොමද කියලා. දැන් මේ ලොරියට පැටවිය හැකි උපරිම ස්කන්ධය 1500 කිව්වහම පැටවිය නොහැකි අවස්ථාවක තිබිය හැකි බව පෙන්වන්නලු. පැටවිය නොහැකි අවස්ථාද තිබිය හැකි බව පෙන්වන්නේ කියලා කියන්නේ 1500ට වඩා මේ බඩු මේ මේ මලු 40ේ බර වැඩි වෙන අවස්ථාවක් ඇති. හරි. අපි හිතුවොත් මෙන්න මේ පන්ති ප්‍රාන්තරයක දැන් 0.10 අතර කිව්වම අපි දන්නේ නැහැ මේ බඩු මලු දෙකේ මේ බඩු මලු දෙකේ ඇත්ත ස්කන්ධය කොච්චරකින්ද දෙකක් උනේ කියලා. ඒ කියන්නේ 5ව දෙකක්ද 6ව දෙකක්ද 7ව දෙකක්ද එහෙම දන්නේ නැහැ. මෙතන දැන් 30 40 ගත්තොත් 35 9ක්ද නැත්නම් 6ක් වෙන ගානකින් වෙලා ඉතුරු තුන වෙන ගානකින්ද එහෙම කියලා දන්නේ නැහැ.
හැබැයි අපිට මේක උපකල්පනය කරලා ගන්න පුළුවන් මේ බඩුමලු ඔක්කොගෙම උපරිම ස්කන්ධය આવොත් කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි සලකනවා මේ බඩුමලු දෙකම. ඒ කියන්නේ අපි දැන් මේ උපරිම ස්කන්ධය හොයන්න යන බඩුමලු 40 උපරිම ස්කන්ධයක් වෙන්න පුළුවන් අවස්ථාව තමයි හොයන්න යන්නේ. එහෙම වෙන්න පුළුවන් අවස්ථාව මොකද්ද? මේ පන්දි ප්‍රාන්තරයක උපරිම සීමාවෙන් මුළු බඩුබලු ටිකම හම්බෙන්න ඕන. ඒ කියන්නේ 20ෙන්ම තප්පහම එන්න ඕන. මේ 7ම 30ෙන් එන්න ඕන. මේ 9ෙම 40ෙන් එන්න ඕන. එහෙම આવොත් නේද අපිට මේ එක ප්‍රාන්තරයකින් උපරිම ස්කන්ධයක් හම්බෙන්නේ බඩුම මේ බඩුමලු වල. එහෙම ගත්තාම අපිට සාමාන්‍යයෙන් මේ මේ බඩුමලු 40 වෙන්න පුළුවන් උපරිම ස්කන්ධය හොයන්න පුළුවන්. වෙන්න පුළුවන් උපරිම ස්කන්ධය. අපි දැන් හොයනවා කියන්නේ මේ එක එක පන්ති ප්‍රාන්තරයේ මේ එක එක පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව සලකලා ඒ ඉහළ සීමාවෙන්ම අදාළ සංඛ්‍යාතයන් තිබ්බ කියලා සලකලා. එහෙම වුණොත් බඩුමලු වල උපරිම බර මේ ටික වැඩි කරලා ගත්තාම එකතු කරලා අපිට එනවා කිලෝග්‍රෑම් 1660 කියලා. ආ ඒ කියන්නේ මේ බඩුමලු 40 අපි මේ පන්ති ප්‍රාන්තරවල උප්පරිම බර ප්‍රමාණයෙන් බඩුමලු හම්බුණා කියලා සැලකුවාම බඩුමලු 40ෙම බර අපිට එනවා 1660 කියලා. ආ දැන් ඕගලන්ට පේනවා මේ 1660 මේගොල්ලෝ කියන දෙන කන්ඩිෂන් එකට වඩා වැඩි. මේගොල්ලෝ කියන්නේ මොකක් හරි එක අවස්ථාවක් හරි තියෙනවා කියලා. පෙන්දාන එකේ විතර ඔන්න එක අවස්ථාවක් ආ උපරිම ප්‍රමාණයෙන් මේ බඩුමලු ඔක්කොගෙන් බර හම්බුනොත් මේ 1500 වැඩි වෙලා යනවා. ආ ඒක හින්දා මේගොල්ලෝ මේ කියන තිබිය හැකි බව නොහැකි අවස්ථාද තිබිය හැකි බව පෙන්වීමට හේතු දක්වන්න. ආ එහෙනම් ඔන්න හේතුවක් දැක්කුවා. ආ ඒක අපි ලියනවා 1660 1660 කිලෝග්‍රෑම් වැඩි 1500 කිලෝග්‍රෑම් නිසා මෙවැනි අවස්ථාවක්ද තිබිය හැක මෙවැනි අවස්ථාවක්ද තිබිය හැකි කියලා ලිව්වනම් වැඩේ හරි. ඔන්න ඔච්චරයි අපෙන් අහන්නේ. හරි. මම හිතනවා මේ ගාන තේරෙන්නේ නැති කියලා. මධ්‍යන ගණන් ඔක්කොම ඔය වගේ තමයි තියෙන්නේ. මධ්‍යන්නේ හොයලා ඒකේ ආශ්‍රිතව තව ගණන් කැලේ දෙකක් විතර අහනවා. ඉතින් හරි ලේසි මේ ගාන. වැඩි කරන්න එකතු කරගන්න පුළුවන් නම් ඉක්මනට විනාඩි 5න් වැඩි කරගන්න පුළුවන් ගානක්. මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. අපේ channel එක subscribe කරන්න. තව වීඩියෝ ඔයගලන්ට දැනගන්න ඕන තියෙනවා නම් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්න. තව ඔයගලගේ යාළුවන්ට දැනගන්න මේක share කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකකුත් දාලා අපිත් එක්කම දිගටම රැඳී සිටින්න. අපි තව ගානකින් මෙහෙම හම්බෙමු. ඔයගලට සුබ දවසක්.